ඉස්තුවර්ස දෙදාත්තාහනනයක් වූ සැත්තැබම සදාවෙනි නම් පුර දොළොස්වක තිතියලත් පුජදින ඉරුදාව පෙරවරු අයදකට ආරම්භවන අතර ඉර ගැසීම පස්සරු අයද ආතරට සිද්ධ වෙනවා. රාහුකාලය සවස තුන එකොළයි සිට සවස හතරයි හතුරිස් දෙක දක්වා පවතින අතර දවසේ දිවියම සුභ මුහූර්තයේ පෙරවරු අටයි දෙකට ආරම්භ වෙනවා. සුභ දිසාව දකුණු දිසාව අතර මරු පිටු දිසාව බස්නාහිර වේ. රවිතයත් උත්තරසල නැගත පෙරවරු එකොළහයි එකොළහට අවසන් වෙලා චන්ද්‍රයටයි සෝන නැගත පසුදා සවස දෙකයි එක දක්වා පවතින මේ ශලක්‍මය ලක්නාධිපති පුජ රවි බුදසමග පස්වැන්නේ සිගුරු හයවැන්නේ ගුරු අටවැන්නේ සනි කේතු පුණ්‍යස්ථානයේ චන්ද්‍රය දසවැන්නේ රාහු වික්‍රමස්ථානයේ තමන් කරන අද දවස මේෂ ලක්ෂ්මියන්ට සිත්තවුම් පලනාකය තිබුණ දවසක් තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. කුෂම ලක්ෂ්මිය ලක්නාධිපති සිකුරු පස්වැන්නේ රවි පුජ බුද හතරවැන්නේ රාහු ධනස්ථානයේ ගුරු හත්වැන්නේ සනි කේතු අටවැන්නේ චන්ද්‍රය නවවැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස කුෂම ලක්ෂ්මියන්ට තරම තුළට මුදල් ලාභ ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. උසස් වීමක් වගේ දෙයක් ලැබෙන්නේ තියෙනවා. රැකියාවේ දියුණුවක් ඇති කරන දවසක් ඇද තමයි පෙන්වා දෙන්නේ මේ තුන ලක්ෂ්මිය. ලක්නාධිපති බුද වික්‍රමස්ථානයේ රවි සමග සංයෝග වන අතර පරිපුජ සමග සංයෝග වන අතර සිටු හතර වෙන්නේ ගුරු හය වෙන්නේ සනි කේතු හත් වෙන්නේ චන්ද්‍රය අට වෙන්නේ රාහු ලක්ෂ්මී උචර ගමනේ අද දවස විතුන ලක්ෂ්මියන්ට සුභ පලත්තන දවසක් ආර්ථික තිලාව ඇතුළ දවසක් නිමුට කටයුතු සැලසෙන දවසක් හටගලක් නේ. ලක්නාධිපති චන්දය හත්වැන්නේ ගමන් කරන අද දවස රවිපුජ බුද ධනස්ථානයේ සිකුරු ක්‍රමස්ථානයේ ගුරු පස්වැන්නේ සනි කේතු හය වෙන්නේ සෑමතින්ම සුබදායක දවසක් නිමුදල් ලාභ ලැබෙන දවසක් සිංහලක් නේ. ලක්නාධිපති රවි පුජ බුද සමග ලක්ෂ්මී ගමන් කරන අතර සිකුරු ධනස්ථානයේ ගුරු හතර වෙන්නේ කේතු සන් පස්වැන්නේ චන්ද්‍රය හය වෙන්නේ ගමන් කරන අද දවස නොතරයි වාසනා අතිශය ධනලාභ ජීවන දවසක් හැටියට පෙන්වා දෙනවා. කන්‍යා ලක්ෂ්මී ලක්නාධිපති බුදගහය රවි පුජ සමග දොළොස් වෙන්නේ සිකුරු ලක්ෂ්මී ගුරු වික්‍රමස්ථානයේ සනි කේතු හතර වෙන්නේ චන්ද්‍රය පස්වැන්නේ රාහු දස වෙන්නේ ගමන් කරන අද දවස කන්‍යා ලක්ෂ්මී හිමියන්ට වියදම් අධික දවසක් නිරපරාදී ඉල මුදල් හානි වෙනවා. විශේෂයෙන් සූදු ආදී ක්‍රීඩාවල නිරත වෙන අයට පාඩු සිද්ධ වෙන දවසක් පරාජයට පත් වෙනවා ධනහානි වෙන දවසක්. එහෙනම් කන්‍යා ලක්ෂ්මී රේස් සූදු වගේ කැසිනෝ වගේ දේවල් වලින් අද වැළකී සිටීම හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ. තුලා ලක්ෂ්මී තුලා ලක්ෂ්මී ලග්නාධිපති සිකුරු අන්‍ය රාශිය ගමන් කරන්නේ දොළොස් වෙන්නේ ගුරු ධනස්ථානයේ සනි කේතු වික්‍රමස්ථානයේ චන්ද්‍රය හතර වෙන්නේ රවි බුද කුජ එකොළොස් වෙන්නේ ගමන් කිරීම නිසා විශේෂයෙන් තුලා ලක්ෂ්මීන්ට අද දවස වැදගත් දවසක්. තමන් නොසිතූ ආර්ථික ප්‍රතිලාභ හිමි වෙන දවසක් හැටියට තමයි පෙන්නු කරන්නේ. උච්චක ලක්ෂ්මී ලක්නාධිපති කුජ දස වෙන්නේ රවි බුද සමග සංයෝග වන අතර දිගු වයස්ථානයේ ගුරු ලක්ෂ්මී සනි කේතු ධනස්ථානයේ චන්ද්‍ර වික්‍රමස්ථානයේ රවි පුජ බුද දස වෙන්නේ මම දකින්නේ අද දවස ඔබට මංගල උදාවන දවසක් හැටියට යාගින් දීපල ලියවෙන දවසක් හැටියට දනු ලක්ෂ්මී ලක්නාධිපති ගුරු ලක්ෂ්මී චන්ද්‍රය ධනස්ථානයේ රාහු අත්යන්නේ රවි පුජ බුද පුණ්‍යස්ථානයේ සිකුරු දස වෙන්නේ ගමන් කිරීම නිසා අද දවස
ඔබට වියදම් අධික අද උණුරෝග වගේ දේවල් සෑදෙන්න පුළුවන් දවසක් හැටියට තමයි පෙන්වා දෙන්නේ උත්පල වෙන්න පුළුවන් අද දවස එක්තැන් වෙන්න පුළුවන් හැටියට දරුලක් හිමියන්ට පෙන්වා දෙන්න මම කරලා මේ ලකුණාධිපති සිකුරු පුණ්‍යස්ථානයේ රවි කුජ බුදු 8 වෙනි රාහු 5 වෙනි චන්ද්‍රය ලග්නේ කේතු ශනි දොළොස්වැනි ගුරු අයස්ථානයේ ගමන් කිරීම නිසා මකර ලග්නයට අද දවස මුදල් ලාභ ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙනවා අද ඔබට හැමතිස්සෙම වාසනාව තියෙනවා විශේෂයෙන් මෙලි පතල් කරන අයට එවැනි දේවල් අධික නිල ගණන් මැණික් ලැබෙන පුළුවන් දවසක් කුඹ ලක්ෂ්මී ලක්නාධිපති සෙනසුරු කේතු සමග අයස්ථානයේ ගමන් කරන අතර චන්ද්‍රය දොළොස් වෙනි රාහු පස්වැනි ගුරු දස වෙනි රවි පුජ බුදු හත් වෙනි සිකුරු අට වෙනි ගමන් කරන අද දවස කුඹ ලක්ෂ්මීන්ට සුබදායි දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කමක් නැතිව කලකටදාක තත්ත්වයන් තමයි මුළු දෙන්න වෙන්නේ මීන ලක්ෂ්මී ලක්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ ශනි කේතු දස වෙන්නේ චන්ද්‍රය අයස්ථානයේ සිකුරු හත් වෙනි රවි කුජ බුදු හය වෙනි ගෝචර ගමනේ අද දවස මීන ලක්ෂ්මීන්ට ආර්ථික ප්‍රතිලාභ මිල මුදල් ලාභ